සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. අද අපි කතා කරමු IDL එකේ ඕල් කාස්ක් කියන ප්‍රීමියම් ඕල් රැක් එක. මේක ගොඩාක් අය මයි කමෙන්ට්ස් වල ඉල්ල තිබ්බ ඕල් කාස්ක් එකක් කරමු කියලා. ඒ හින්දා මම මේක සිලෙක්ට් කරාද කරන්න. මේක ලස්සන බොක්ස් එකක එනවා. හොඳ කාඩ්බෝඩ් බොක්ස් එකක. මේක ගහලා තියෙන ඕල් කාස්ක් ප්‍රීමියම් ඕල් රැක් බියුටිෆුල් ඩිස්ටරීස් ඇන් ඒජ් පර්ෆෙක්ෂන් එක්ස්ට්‍රා ස්මූත් රිච් ෆ්ලේවර් කියලා ගහලා තියෙනවා. පිටිපස්සේ තියෙන කියන පොඩි විස්තරයක් මේක මං කියවල බැලුවා. මේක තිබ්බේ පරණ තියෙන ඕලරක් ටේස්ට් එක ආරක්ෂා කරගනිමින් සහ ඒ ට්‍රඩිෂන් එක තියාගනිමින් අලුත් ඒක ගොඩක් ස්මූත් කරලා ප්‍රොඩියස් කරපු රැක් එකක් විදිහට තමයි මේක තියෙන්නේ. මේක මැෂුව කරලා තියෙන්නේ තේක වැට්වල. ඕගලන්ට මතක ඇති මම IDL ඕල් රිසර්ව් කියන රැක් එක කරා. ඒකට ප්‍රීමියම් රේන්ජ් එකේ තියෙද්දි මේගොල්ලන්ගේ ඊළඟට යට ලෙවල් එකේ යන ඕල් රැක් එකක් විදිහට තමයි මට තේරෙන විදිහට IDL එක මේක ලොන්ච් කරලා තියෙන්නේ. ඒ ඕල් රිසර්ව් කියන රැක් එක මගේ රිව්යු එකේ ඇති. ඒක ඉතිහාසය කොහොමද ගහලා ලස්සන කතාවක් තිබ්බා ඒක ඉතිහාසය ගැන. එතකොට ඒක මැෂෝ කරලා තිබ්බ හල් මිල්ල වැට්ස් වල මට මතක විදිහට. මේක මැෂෝ වෙන තේක්ක වැට් වල. එතකොට ඒ තේක්ක ලීයේ තියෙන ෆ්ලේවර් එක තමයි මේ කොකනට් රැක් එකට ඇබ්සෝබ් වෙලා තියෙන. අපි බලමු මේක ඕපන් කරලා. මේක පැකින් නම් හොඳට කරලා තියෙන එකක්. ඕල් කාස්ක එක මිලියන 750යි සැරසියට 34ක් වෙනවා. මේ බොක්ස් එකේ තියෙන කතන්දර ටිකම තමයි මේ තියෙන පිටිපස්සෙත් කියලා. ඔව් ට්‍රැඩිෂනල්, ඔව් ට්‍රැඩිෂනල් ඇරක්කයක් මොඩර්න් ෆ්ලේව එකට හදපු එකක් ගැන තමයි කියන්නේ. මේක අපි බලමු ටෙස්ට් කරලා කොහොමද කියන එක. අහා මේක ස්ටොප් එකක් කියනවා. ගොඩක් රැක් වල මං හිතන වැට් 9 එකේ ස්ටොප් එකක් තියෙනවා. මේකටත් මේකෙත් ඒ ස්ටොප් එක දීලා තියෙනවා. ඒ ස්ටොප් එකෙන් එද්දි පොඩි එකේ තියෙන ප්‍රීමියම් ගතියක් වෙනවා සහ ට්‍රික් එක අර ඕන්ට වැඩි වැක් කරෙන්නේ විදුරුවට. මේක පැහැය ගත්තොත් ගොඩාක් අර ඇහැට ප්‍රියකරු පැහැයක් තමයි තියෙන්නේ. අර අර සමහර රැක් වලට වැඩි හරි ප්‍රියකරු මේ පැහැය. නිකන් වැට් 9 එකේ පැහැයටම සමානයි. සුවඳ ගත්තොත් හොඳ කොකොනට් සුවඳක් තියෙනවා. පොඩ්ඩක්වත් සුවඳ හාෂ් නෑ. අර සැර සුවඳක් මේක එන්නෙම නෑ. ගොඩක් කොකොනට් සුවඳක් තමයි මේකේ තියෙන්නේ. මේක ෆ්ලේව එකක් ගත්තොත් රස ගත්තොත් ඇත්තරම මේ වැට් 9 රේන්ජ් එකේම තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම ඕල් රිසර්ව් වලට වැඩිය ගොඩක් ෆ්ලේවර් එක ස්මූත්. يعني ගොඩක් ස්මූත් තරක්කයක් විදිහට මේ කියන්න පුළුවන් මේ රේන්ජ් මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක තියෙන. අපි බලමු මේකට වතුර ටිකක් දාලා. ගොඩක් අර ඔන්ද රොක්ස් හරි නීට් විදිහට නම් ඇත්තන අමාරුයි මේක. ඔන්ද රොක්ස් ඕට චුට්ටක් දාලා ගොඩක් වෙලා එන්ජෝය කරන්න පුළුවන් ඩ්‍රික්ක්. විතර මේක කරන්න මේවා කරන්න රෙකමන්ඩ් කරන්න පුළුවන්. හැබැයි අර ඉක්මනට කික් එකක් ගන්න පුළුවන් අර එකක් විදිහට මට මේක හිතෙන්නේ නැහැ. හැබැයි ගොඩක් වෙලා වට අර දැන් විස්කි එකක් ගත්තොත් විස්කි එකක් කියන්නේ ඇත්තටම බොන ඩ්‍රින්ක් එකකට වැඩිය ඒක සලකන්නේ අර ඒක ටයිම් යත් එක්ක ඒක ෆ්ලේවර් කර කර තියෙන ඩ්‍රින්ක් එකක් විදියට. ඇත්තටම විස්කි වල දැන් අපි අපි අපේ සමාජ පුරුදු දෙන ගොඩක් කාලවට ෂෝට්ස් 1 2 3 4 5 ඉක්මන් ඉක්මන් එකලගේ පාවිච්චි කරලා. හැබැයි විස්කි එකක් පාවිච්චි කරන්නේ ගොඩක් කාලවට ටේස්ට් කර කර ගොඩක් වෙලා තියාගන්න පුළුවන් එකක් විදිහට තමයි විස්කි අපාවිච්චි කරන්නේ. අන්න ඒකට තියෙන හොඳ ඕල්ටර්නේටිව් එකක් විදිහට මේ ඕල් කාස්ක් එක. එතකොට වැට් 9 එක රොක්නල් ආයතනේ ඒ දෙක මට රෙකමන්ඩ් කරන්න පුළුවන්.
ඕකේ එහෙනම් චියර්ස් යාළුවනේ, අපි එන්ජොයි කරමු ඩ්‍රින්ක් එක. ඒ වගේම ඔගොල්ලෝ ඔක්කොටම සුබම සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. චියර්ස් එහෙනම්.